නොමගගිය පවුල් තාත්ත මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ළමයි කොච්චර හැදුවත් උනුත් දවසක නොමග යනවා, ඉගෙන ගන්නෑ. සමාජ අනුගතවීමක් සිද්ධ වෙන්නේ. හදන්නම් මාලේ ළමයි හදන්න එපා. ඒ කියන්නේ වර්ග්‍යාභෝ කරන්න එපා. ඒ කියන්නේ වර්ග්‍යාභෝ කරන්න එපා. ආයිබුවන්. අද 2024 දෙසැම්බර් මාසේ 3 වැනිදා අඟහරුවාදා. අද මාතෘකාව වෙනද වගේ වෙනදටත් වඩා සංකීර්ණයි. ඇඟිහයියෙන් බේරගන්න බෑ. කවුද මේ උපදේශිකාව? කවුද මේ උපදේශිකාව? පානදුර ප්‍රාදේශීය ලේකම්වරිය K.A. ජයදේවි P. කොඩිතුවක්කු මහත්මිය. ඇයි මේ කතාව කියන්නේ? කවදද, කොහේදීද? පහුගිය නොවැම්බර් 29 වෙනිදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කොට්ටාස රැස්වීමේදී කවුරු කවුරුද එතන හිටියේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂවරිය, පරිපාලන නිලධාරිණී, ක්ෂේත්‍ර නිලධාරීන්, වසම් 72ක ග්‍රාමසේවක නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, එවගේම පිටින් ඇවිත් හිටියා කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂවරිය, රජයේ වෛද්‍ය නිලධාරියෙක්, බලධාරියෙක් සහ පොලිස් නිලධාරි නියෝජනයක්. කොට්ටාස රැස්වීම 200කට එහා මෙහා වගකිව යුතු රජයේ බලධාරි නිලධාරීන් පිරිසක්. තමන්ගේ බල ප්‍රදේශයේ විවිධ ප්‍රශ්න විසඳන විදිහ තමයි සුපුරුදු විදිහට සාකච්ඡා කරන්න ගන්නේ. දැන් අපේ අද කතානායිකාව ප්‍රාදේශීය ලේකම්වරිය කියන අර කතා කෑල්ල යලි කියවමු.
උපුටා දැක්වීම. පවුලක් ගැන කියන්නේ. පස් දෙනෙක් ඉන්නවා. එතකොට මට අර ඩොක්ටර් ඔබතුමාගෙන් ඉල්ලන්නේ අර පවුල් සෞඛ්‍ය සේවිකාව මේක වැරදි ඇති මං කියන දේ. හැබැයි අර පවුල් සෞඛ්‍ය සේවිකාව හරි දැනුවත් කරලා ඔය ළමයි පස් දෙනාම ආයි යන්නේ ඔය විදිහටමනේ. ඒ කියන්නේ ඒ තව ළමයි හැදුවත් ඒගොල්ලෝ සමාජගත වෙන්නේ නැහැ. ඉස්කෝලේ යවන්නේ නැහැ. අර ඔහේ අර මේ මේ හදන්නම් වාලේ හදනවා. ඊට පස්සේ රස්සාවක් කරන්නේ නැහැ. එහෙම කරන්න උවමනාවකුත් නැහැ. අර ස්වයං රැකියාවක් මම මෙහි ගොඩක් දැකලා තියෙනවා. හුඟක් කාන්තාවෝ එහෙම අර ගෙදර ඉඳන් ස්වාමියාගෙන් හෝ රජේ සහනාධාරයකින් යැපෙන්න බලන් ඉන්නවා මිසක් ඒගොල්ලෝ ඉස්සරහට යන්න හරි අඩුයි. ඒක මන් දන්නේ නැහැ. පානදුරේ දැකපු විශේෂම ලක්ෂණයක්. ඉතින් අර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හරි දැනුවත් වෙලා අඩුගානේ ඊළඟ ළමෙක් ඉපදෙන එක නවත්තන්න පුළුවන් නම් මං හිතනවා ඒක අපිට අපේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකු දෙයක් කියලා. මොකද ඔය ඒ තව ළමයි 10ක් හැදුවත් ඒගොල්ලොත් ලොකු වෙලා කරන්නේත් ඕක. ඒ පවුලේ තාත්තා මද්‍රව්‍ය වලට සම්බන්ධ කෙනෙක්. එතකොට ඒ ළමයි අර ඉගෙනගත්ත නැති ළමයෙක්ගෙන් අර සමාජ දුරාචාරවලට ඒගොල්ලෝ පෙළඹෙන ප්‍රතිශතය වැඩි. ඒ නිසා පුළුවන් නම් ඒ අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ව දැනුවත් කරලා අර ඒ අනවශ්‍ය විදිහට ළමයින් අර වර්ගයා බෝ කිරීම පුළුවන් නම්. ඒ කියන්නේ මම මගේ වචන පාවිච්චි කරන්නේ ඇත්තටම ළමයි හදනවා නෙවෙයි වර්ගයා බෝ කිරීමක්. ඒ නිසා ඒක පුළුවන් නම් නවත්තන්න සහයෝගය ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. උපුටා දැක්වීම අවසන්. ඔබට මේ වචන හොඳටම ඇහුණා. සංස්කරණය නොකරන ලද හඬපටයක්. අපි දැන් යලි අයව කියවුවා. පානදුර ප්‍රාදේශීය ලේකම් වරිය කේ ජයදේවි පි කොඩිතුවක්කු එක්කෝ වැස්සකටවත් ඉස්කෝලේ නොගිය පට්ට නුගත් කාන්තාවක්. එක්කෝ දරුණු මානසික රෝගයකින් පෙළෙනවා. එහෙමත් නැත්නම් කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කරනවා කියලා අපි යෝජනා කරනවා. අපේ යෝජනා එහෙම නැත්නම් අනුමාන කිරීම පැහැදිලි. ක්‍රිස්ටල් ක්ලියර්. ගෝලීය පරිමාණ ඓතිහාසික ආර්ථික දේශපාලන සමාජ තත්ත්වයන් නිසා බරපතල මානව ඛේදවාචකයක් නිර්මාණය කරලා තියෙන මහා සමාජ විෂමතා ඇති නැති පරතරය මේ රාජ්‍ය බලධාරිනිය නිලධාරිනිය ඉතාමත්ම බාල විදියට හැල්ලු කරන ආකාරය විකෘති කරන ආකාරය කොච්චර නින්දා සහගතද අගෞරවනීයද මොනතරම් ම්ලේච්ඡද අපි ප්‍රශ්න කරනවා. දුප්පත් පවුලක් තාත්තා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ළමයි පස් දිනක් කිසිදු ආදායමක් නැති අසරණ පවුලක්. ඒ නිසාම දරුවෝ පාසල් යන්නේ නැහැ. උන් ඉගෙන ගන්න නැහැ. සමාජ ප්‍රශ්නය පැහැදිලි. නිශ්චිතයි. මේ සමාජ ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතු විසඳුම් ලබා දිය යුතු ඒ මිනිසුන්ගේම බදු මුදල් වලින් නඩත්තු වන ඒ සඳහා අනෙක් රාජ්‍ය පාර්ෂව මෙහෙයවිය යුතු ප්‍රාදේශීය ලේකම්වරිය මොකද්ද මේ තටම තටම කියන්නේ. තාත්තා කුඩුකාරයෙක්. උන් කොච්චර ළමයි හැදුවත් උනුත් කුඩුකාරයෝ වෙනවා. උන්ගේ ළමයි හැදිල්ල වහාම නවත්තන්න ඕන. උන්ගේ වර්ගයා බෝවීම වහාම නවත්තන්න ඕන. සරලව ඔබට තේරෙන්න කිව්වොත් ඒ තමයි කතාව. පාරේ භාෂාවට දැම්මොත් නික හිතන්න මේ වගේ කාලකන්ණි බලධාරීන් නිලධාරීන් එක්කද
අපි රටක් රාජ්‍යයක් ජාතියක් හැටියට ඉදිරියට යන්නේ. අපි කතා කරන්නේ දේශපාලන බලාධිකාරී ගැන විතරයි. ජනාධිපතිවරු, අගමැතිවරු, අමාත්‍ය මණ්ඩලය, මන්ත්‍රීවරු, පළාත් පාලන යාන්ත්‍රය දක්වා විවිධ දේශපාලන නායකින් ගැන රෙදි ගලව ගලව අපි කතා කරනවා. මෙන්න කතාව. අපි හැමදාම කියනවා මේ සමාජ සංකීර්ණයක් හැම තැනම කුණු වෙලා. මේ කුණු වෙච්ච එක තනක් මතක තියාගන්න ඉල්ල. කුණු වෙච්ච එක තනක් අපි මේ තුවාලය ලෙහෙලා බලන්න ඕන. මේ ප්‍රාදේශීය ලේකම්වරිය අදාළ පවුලේ ළමයින්ගේ අනාගතය ගැන පොරොන්දම් බලලා කේන්දර බලලා පේනත් කියනවා නොද්දකි. මොකද්ද මේ අමනුස්සකම? ඇයගේ මේ ප්‍රකාශය මැදිහත් වීම මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මානව විරෝධී, සමාජ විරෝධී, ජෛව විරෝධී උම්මත්තක ප්‍රවේශයක්. වර්ගයා බෝ කිරීම නවත්තන්න. ඇය කවුද? මොකියද්ද අපි රට රාජ්‍ය ජාතිය වෙනුවෙන් ප්‍රශ්න කරනවා? මෙන්න රටේ තත්ත්වය. ප්‍රාදේශීය ලේකම්වරියගේ ඉහළ බලධාරීන්ට අපි බල කරනවා මේ මොහොතේ, අවධාරණය කරනවා. වහාම ඇයට එරෙහිව කඩිනම් විමර්ශනයක් කළ යුතුමයි. ඇය අපරාධකාරියක්. ඒ වගේම ජනාධිපති සහෝදරයාට, අනුර කුමාර දිසානායකට, අගමැති සහෝදරියට, හරිණි අමරසූරියට අපි බල කරනවා, අවධාරණය කරනවා. අපට රටට පැහැදිලි කරන්න මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේකද? හදන්න බැරි සමාජ තීරුවල වර්ගයා මද කරලා දානවා. ඒකද බොලාලගේ ප්‍රතිපත්තිය කියලා. ඒ වගේම මේ වර්ගයා බෝ කිරීම තහනම් කරන කලාව, විද්‍යාව, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට ආදේශ කරනවද? අපි ප්‍රශ්නේ තවදුරටත් ඉදිරිට ගෙනියනවා. මතක තියාගනිල්ලා. ප්‍රාදේශීය ලේකම්වරියගේ සිට සියලුම බලධාරීන්ට, නිලධාරීන්ට කියන්නේ, ජනාධිපතිවරයාගේ සිට සියලු දේශපාලන නියෝජිතයන්ට කියන්නේ. අපි බූරුව තමයි, බට් බූරුවම නොවන නිසා එළඹි සිහියෙන්. පානදුර ප්‍රාදේශීය ලේකම්වරිය KA ජයදේවි P කොඩිතුවක්කු මහත්මිය නොදන්න ගෝලීය පරිමාණ සහ ශ්‍රී ලංකාවට අදාළ වර්ගයා බෝ කිරීමටම අදාළ ඇත්ත තත්ත්වය ගැන අපි දැන් විශේෂ අවධානය යොමු කරන්න ඕන. 2024 නොවැම්බර් 2 වන විට ආසන්න දිනයක්, ලෝක ජනගහනය බිලියන 8.2ක්, 2022-2024 අතර කෙටි කාලයක් දරූපත් සංඛ්‍යාව ගෝලීය පරිමාණව අඩුවෙලා 2022 1000කට ගණන් හදන්නේ 17.688, 2023 17.464, 2024 17.299, දශම ගණන් වුණාට බිලියනයකට සාපේක්ෂව විශාල අඩුවීමක්. ගෝලීය පරිමාණව දරූපත් අඩු වෙලා, බරපතල සත්වයක් 1.15 සිට 0.94 දක්වා බරපතල ගෝලීය පරිමාණ දරූපත් කඩාවැටීමක්. ගෝලීය පරිමාණව. එතකොට වර්ගයා බෝ කිරීම වැඩි කරන්න ඕනද, අඩු කරන්න ඕනද? අපි අහනවා. ලෝක ජනගහනය තවත් බරපතල තත්ත්වයකට මුහුණ දෙනවා. වියපත් වීමේ වේගය වැඩි වෙලා සෑහෙන රටවල් ප්‍රමාණයකට මේ ප්‍රශ්නේ හොඳටම බලපානවා. ලෝක පරිමාණව අවුරුදු 65ට වැඩි ජනතාව 2021 මිලියන 761ක්, 2050 එය 10%, 17%කින් වැඩි වෙයි කියලා විශ්වාස කරනවා. වැඩිහිටි ජනගහනය එන්න එන්න වැඩි වෙනවා. 1990 මිලියන 260ක් වෙච්ච වැඩිහිටි ජනතාව තමයි 2021 මිලියන 761 වෙන්නේ. තුන් ගුණයකින් වැඩි වෙන්නේ. ගණන් හතලා බලන්න. ලෝකය වියපත් වෙනවා, දරූපත් අඩු වෙනවා. සාමාන්‍ය තත්ත්වයක්ද? මානව සංහතියේම බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ අවුරුදු 5ට අඩු ළමයි වගේ දෙගුණයක් 2050 වෙනකොට, අවුරුදු
දොළහයි ළමයින්ට සමාන ප්‍රමාණයක්. ගොලිය අභියෝගයක්. ලෝකේ පුරාම රටවල් මේ තත්ත්වයට මුහුණ දෙන අතර ඉතාමත්ම දරුණු තත්ත්වයකට මුහුණ දෙන ජපානය 2023 සැප්තැම්බර් මාසයේ වෙනකොට BBC වාර්තා කරනවා 10ට එකක් අවුරුදු 80ට වැඩි 10 දෙනෙකුට එක්කෙනෙක් මිලියන 125න් 29.1ක් 100ට අවුරුදු 65 සීමාවට ඇවිල්ලා ඔය ජපානයේ යථාර්ථය ජපානයේ කැළඹිලා ඉන්නේ දරුවෝ හදන්න බල කරනවා ආයාචනා කරනවා චීනියත් එහෙමයි. චීනයේ ජනගහනය වැඩි වුණාට තාරුන් එන්නේ නඩු වෙනවා. චීන අම්මලාට වැඳ වැඳ චීන පාලනය කියනවා දරුවෝ හදපල්ලා කියලා. ලෝකෙ එකම රට වර්ගයා බූකිරිම නමත්තන්න කියන රට ශ්‍රී ලංකාව. මොක්කුද මේ? මුකියක්ද මේ? ප්‍රාදේශීය ලේකම්වරි අපි අහනවා. අපේ රටේ තත්ත්වය 2023 වාර්තාවලට අනුව අපි මේ උපුටා ගන්න ජනහා සංඛ්‍යාලේඛන වාර්තා සහ තවත් විධිමත් වාර්තා 2023 වාර්තාවලට අනුව අපේ රටේ ජනගහනය 2,29,71,617ක් දරුපත් බරපතල විදිහට අඩු වෙලා සමස්ත ජනගහනයේම අභියෝගයට ලක් වෙලා කොඩිතුවක් වුණා දන්නවද 2012 දරුපත් 359,959ක් 2022 වෙනකොට 275,321ක් 84,638ක් අඩු වෙලා අවුරුදු 10ක් ඇතුළත 84,638ක් බාහිතේ නැද්ද අපි අහනවා ප්‍රාදේශීය ලේකම්වරියකින් ඔබ මවක් නම් ඔබ අඳන්න ඕන ඔබ මවක් නෙවෙයි නම් ඔබ ගැස්සෙන්න ඕන තිගැස්සෙන්න ඕන මොකද්ද මේ වෙන්නේ කියලා ඔබට දැන් කල්පනා වෙන්න ඕන බරපතල තත්ත්වයක් පානදුර ප්‍රාදේශීය ලේකම්වරිය ඇඟිලි දික් කරන අහිංසක ගමේ පවුල සියලු නැතිබරිකම් සහ සමාජ ව්‍යසන මැද්දේ පවුලක් විදිහට පවතිනවා ඒ මදිද පවුලක් විදිහට පවතිනවා අම්මා දරුව වට කරගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා ඒ අතරේ අපේ රටේ දික්කසාද නඩු එන්න එන්න වැඩි වෙනවා 2022 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට දික්කසාද නඩු 48,391ක් එයින් නඩත්තු නඩු 37,514ක් දරු පවුල් පිටින් අනාතයි එතකොට මේ අහිංසක පානදුර ගමේ ප්‍රාදේශීය ලේකම්වරිය ඇඟිලි දික් කරන පවුල ආදරණීය පවුලක් නෙවෙයිද ආදරණීය පවුලක් ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරිය පානදුර ඇතුළු අනෙක් බලධාරීන් අර පවුල රැකබලා ගන්න සහය දෙන්න ඕන. එහෙම නෙවෙයිද? ළමයි හදන එක නවත්තපන් කියලා. මොකද මේ කරන්නේ? වැඩ නොකර නිකන් ඉන්න එක. තමන්ගේ යුතුයකම් වගකීම් අත්හරින එක. මුන් දන්නේ නැහැ මුන් ජීවත් වෙන්නේ. හුස්ම ගන්න අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කියලා. උන්ට කියනවා මකබෑවැල්ලා කියලා. වර්ගයා බෝ කරන එක නවත්තපල්ලා කියලා. මේ කාලකන්ණි බලධාරී නිලධාරීන් ඉතිහාසය තුල පාඩම් ඉගෙන ගත යුතුමයි. අනිවාර්යෙන්ම. අපේ රටේ පාසල ළමුන්ගේ කතාව. මහා සමාජ කම්පණයක ප්‍රකාශනයක්. 2024 අයවැය විවාදයේදී අධ්‍යාපන අමාත්‍යවරයා හිටපු සුසිල් ප්‍රේමජයන්ත ඉදිරිපත් කරන දත්තවලට අනුව වසර 10ක් ඇතුළත පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම 50,000කින් අඩු වෙලා තියෙනවා. 2014 340,000ක් පාසල් යවලා තියෙනවා. අලුතෙන් පාසලට ලියාපදිංචි කරලා තියෙනවා. 2024 වෙනකොට අවුරුදු 10ක ඇවෑමෙන් එය 292,000 දක්වා බැහැලා තියෙනවා. බරපතල කඩාවැටීමක්. අපට නිින්දියන් විදිහක් නැහැ. අපට අවම මොලයක් තියෙනවනම් ජනහා සංඛ්‍යාලේඛන වාර්තා අනුව මේ තහවුරු කිරීම කරන්න. රටට, රාජ්‍යයට, ජාතියට මේ දරුණු කඩාවැටීම ඔරොත්තු දෙනවද? දරා ගන්න පුළුවන්ද? නැහැ. අපි මහා අමන ජාතියක් මහා සමාජයක් විදිහට දරු වදන දරු හදන අම්මලාව ආදරයෙන් රැකබලා ගන්න ඕන. ඔවුන්ට අවශ්‍ය සියලු සහන ලබා දෙන්න ඕන. විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් ලබා දී යුතුමයි. ඒත් මොනවද මේ මුන් කියවන්නේ? මුන්ටද අපි මේ මහජනතාව බාර දීලා තියෙන්නේ? මහජනතාවගේ බදු මුදල් වලින් සැපදිදි තියාගෙන ඉන්නේ. මොකටද? මොකද මේ කරන්නේ? අද අපි කතා නායිකාව
පානදුර ප්‍රාදේශී ලේකම්වරිය මෙහෙමත් කියනවා. උපුටා දැක්වීම. මං මෙහි ගොඩක් දැකලා තියෙනවා. හුඟක් කාන්තාවෝ එහෙම අර ගෙදර ඉඳන් ස්වාමියාගෙන් හෝ රජේ සහනාධාරයකින් යැපෙන්න බලන් ඉන්නවා මිසක් ඒගොල්ලෝ ඉස්සරහට යන්න හරි අඩුයි. ඇයගෙම වචන ඔබට ඇහුණා. මම කියෙව්වා. ඇත්තටම මේ ප්‍රාදේශීය ලේකම්වරියට ඔල් මාදෙද අපි අහනවා. ස්වාමියාගෙන් යැපෙන්නේ නැතුව බිරින්දෑවරු යැපෙන්න ඕන අල්ලපු ගෙදර මිනිස්සුන්ගෙන්ද? මොකද්ද මේ අමන කතාව? මොනවද මේ දොඩවන්නේ? ඊළඟට රජේ සහනාධාර කියන්නේ මේ ප්‍රාදේශීය ලේකම්වරියගේ අම්මගේ අප්පගේ බූදලයක්ද? නෑ. මහජන බදු මුදල්. රාජ්‍ය බදු ගෙවන මහජනතාව ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය of the people by the people for the people. ඒ සරල යථාර්ථයවත් ඔබ දන්නේ නැද්ද? රාජ්‍ය දුවන්නේ මහජන බදු මුදල් වලින්. පාරක් අයිනේ වැටිලා හුස්ම ගන්න අන්තිම හිඟන්නත් බදු ගෙවනවා. ප්ලේන්ටියක් බොනකොට. මතක තියාගෙන ඉන්න. මේ සරල යථාර්ථය නොදැන අහිංසක මහජනතාවට අගතියට පත් වුණු සමාජ තීරු වලට අපහාස උපහාස කරන්න එපා. එහෙම කරනකොට අප එවන්නන් සලකන්නේ අපරාධකරුවන් අපරාධකාරියන් හැටියට. අපි ඉතිහාසයේ වෙනුවෙන් මේ මහා නඩුව අහනවා. ඊළඟ බරපතල ප්‍රශ්නේ. මේ වෙද්දී ඒ කියන්නේ 2023 පෙබරවාරි 13 වෙනකොට ජනහා සංඛ්‍යා ලේඛන වාර්තාකරණයට අනුව පාසල් ළමයි ලක්ෂ 43ක් රට පුරාම. එයින් 3%ක් පාසල් අත්හැරලා. නිකන් හිතන්න. ලක්ෂ 43න් 3%ක් ඒ කියන්නේ 129,000ක් පාසල් යන්නේ නැහැ. පාසල් මගහැරලා. මහා අපරාධ ලෝකයක්. මේ ප්‍රාදේශීය ලේකම්වරිය දන්නවද? දන්නවනම් රට නිඳියන්න බෑ. මුළු රටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අදාළයි. හැම ජන කොට්ටාසයකටම ඉන්න නායකයා. වෙනම පරිපාලන ඒකකයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නඩත්තුවෙන්නේ. මුන් මොනවද කරන්නේ? පානදුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශෙත් මේ මහා ඛේදවාචකේ පංගුවක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරිය ඒ ගැන දැනුවත්. ඇය පාසල් නොවන ළමයි ගැන කියනවා අර කතාවේ. ඒ ළමයි පස් දෙනාගේ අසරණ පවුල ගැනත් කියවෙන්නේ ඒ නිසාම තමයි. නොදැන නෙවෙයි. වැරදි කතාවක් කියන බවත් ඇයගෙන් කියවෙනවා. ඇය මෙහෙම කියනවා. තක්කඩිකමක්. ඇය කියනවා ඇයගේ කතාවේ. ඉතාම පැහැදිලිව. මේක වැරදි ඇති මං කියන දේ. මේ ඇයගේ වචන. මේක වැරදි ඇති මං කියන දේ. දැන දැන වැරදි කරන ඊනියා උගත්තු. ඊනියා බුද්ධිමතු. ඊනියා වෘත්තිකයා නිලධාරී. නිකන් හිතන්න අපි වැටිලින්න තැන. අපි මහා සමාජයක් විදිහට දරුවෝ වදන දරුවෝ හදන අම්මලාව ආදරයෙන් රැක බලා ගන්න ඕන. යලි ඔබට කියනවා මේ අපේ පවුල මහා පවුල. අපි ඊළඟට සලකා බලන්න ඕන මේ ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අර මහ පුටුවේ දපා තියාගෙන ඉන්න ගමන් තමුන්ගේ බල ප්‍රදේශී පාසල් නොයන ළමයින්ව පාසල් යවන්න මොනවද කරලා තියෙන්නේ? තමන්ගේ නිලධාරීන් කොහොමද මෙහෙවලා තියෙන්නේ? පොලිසිය සමග ප්‍රජා පොලිසිය සමග ඔබ මේ ගැන සාකච්ඡා කෙරුවද? ඔබ බල ප්‍රදේශී පාසල් නොවන ළමයි පාසල් යවන්න ඔබ සාකච්ඡාවට කීයක් තියලා තියෙනවද? ගෙවල් කීයකට ගිහිල්ලා තියෙනවද? පාසල් කීයකට ගිහිල්ලා තියෙනවද? විදුහල්පතිවරු සමග සාකච්ඡා කරලා තියෙනවද? ගුරුවරු කැඳවලා තමන්ගේ බල ප්‍රදේශී සමුළුවක් තියලා තියෙනවද මේ ගැන කතා කරන්නේ? නැහැ. පුටුවේ දපා තියාගෙන නොදන්න දේශපාලනය කරනවා. තමන්ගේ පුද්ගලික වාසි සඳහා අපි ප්‍රශ්න කරනවා. කියන්න. අපට කියන්න ඔබ කරපු එක වැඩක් මේ ඔබේ බල ප්‍රදේශයේ ළමයි පාසල් ගෙන්නව ගන්න. පාසල් හැරගිය ඔබේ වචනවලින් සමාජයට අනුගත නොවන මේ ළමයි සමාජයට අනුගත කරගන්න මොනවද කෙරුවේ? මොනවද කරලා තියෙන්නේ? සිංහ සමාජයත් එක්ක පැලබෙදුවද? මොනවද කරලා තියෙන්නේ? කන්නාඩි බෙදනවා කියලා එක එකක් ගෙන්නලා බිස්නස් ප්‍රවර්ධනය කරගන්න නිලධාරීන්ව තල්ලු කෙරුවද ඒ වැඩවලට? අපි එළඹි සිහියෙන් මේ සියල්ල ප්‍රශ්න කරනවා. තමන්ගේ බල ප්‍රදේශය තුල කිසිවක් නොකර තමන්ගේ බල ප්‍රදේශයේ බලගන්වන්න ඉදිරිපත් වන යහපත් පුද්ගලයෙක් හෝ වැඩපිළිවෙලක් අමුවේ නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරමින් සියල්ල කඩාකප්පල් කරමින් තමන්ගේම පැවැත්ම පිළිබඳව පමණක් කල්පනා කරන ප්‍රාදේශීය ලේකම්වරියක් පානදුරේ. අපි අත්දැකීමෙන් කියන්නේ
පානදුර ප්‍රාදේශ ලේකම් කාර්යාලයත් එක්ක අපට සමීප සම්බන්ධයක් තියෙනවා. ආර්ථික සංවර්ධන නිලධාරි රුවන් දිසාපාල. ඔබට මතකයි අපේ විවිධ වැඩසටහන්වලදී ඔහු ගැන කියලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක්. යහපත් නිලධාරියෙක්. වැඩක් කරන්න උත්සාහ කරන පුද්ගලයෙක්. 2022 සැප්තැම්බර් මාසේ දවසක මුලින්ම දුරකථනයෙන් මට කතා කරලා 2022 සැප්තැම්බර් 13 වෙනිදා පානදුර දළදාවත්ත රජමහා විහාරයෙන් අපි පටන් ගත්ත ආදරණීය පානදුර සංවාද වැඩබිම දැන් අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සහ ඉන් පිටත වැඩසටහන් 50ක් දක්වා පළල් වෙලා තියෙනවා. අවුරුදු දෙකකට එහා කාලයක්. පාසල්, පුස්තකාල, දහම් පාසල්, තාක්ෂණික ආයතන සහ සමෘද්ධි බල කේන්ද්‍ර ඇතුළු තවත් සමාජ ඒකක පවුල් විශාල ප්‍රමාණයක් අපි ආමන්ත්‍රණය කරලා තියෙනවා. අපේ ආදරණීය ළමයි විශාල ප්‍රමාණයකට අපි පාර කියා දීලා තියෙනවා. අපි නොනවත්වාම දැනුමින් බලගන්වන පානදුරේ වැඩබිම ගැන මේ කියන්නේ. රුවන් දිසාපාල අපේ මිත්‍රයාට ඔහුගේ කාර්යාලීය සගයින් විශේෂයෙන්ම ආර්ථික සංවර්ධන නිලධාරි ගයාන් අර්ජුන වරින් වර යම් සහයක් ලබා දීලා තියෙනවා. තවත් නිලධාරීනියන් කෙනෙක් දෙන්නේ. ඒත් එක දිගටම ඔවුන් තමන්ගේ රාජකාරිය ඉටු කරන්න මැලි වෙනවා විවිධ හේතු. පොදුවේ තිබුණේ තියෙන්නේ කකුලෙන් ඇදිලි බාධා කිරීම, කඩාකප්පල් කිරීම. රටේ පොදු තත්ත්වය එයයි. ඒ වුණත් අප ඉදිරියේ හිටගත් අපට මුණ ගැහුණු ආදරණීය පානදුරේ මහ ජනතාව සියලු සමාජ තීරු කොන්දේසි විරහිතව අපට සවන් දුන්නා. ආදරණීය දරුවෝ ඉතාමත්ම උනන්දුවෙන් අප සමග රැඳුණා. ජීවිතය හොයාගන්න උත්සාහ කෙරුවා. අපේ මහා සංවාද වැඩබිම තවදුරටත් ඉදිරියට යනවා. ඔබට මේ සියල්ල බලන්න පුළුවන් වැඩසටහන් 50ක් රුවන් දිසාපාල සම්බන්ධීකරණය කෙරුවා. පානදුර, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල, කොළඹ, මීරිගම දක්වා මේ ගමන ව්‍යාප්ත වුණා. අපි වැඩි නවත්තලා නැහැ. රුවන් දිසාපාල එක රුපියලක්වත් ගන්න නැතුව තමන්ගේ ඇඟිහැයියෙන් මහන්සියෙන් මේ වැඩ කරන්නේ. ඒ වගේම මේ වැඩවලට සියලු දැරීම් කෙරුවේ අපි. අපි රජයෙන්, රාජ්‍ය නොවන සංවිධානයකින්, පුද්ගලික ආයතනයකින්, පුද්ගලයෙකුගෙන් එක රුපියලක් අරගෙන නැහැ. අපි අපේ වියදමින් මේ සියල්ල දරන්නේ. ඔබ හිතන්න අවුරුදු දෙකකට කිට්ටු කාලයක් වැඩසටහන් 50කට එහා මෙහා ප්‍රමාණයක්. හරියටම ගත්තොත් 50ක් තමයි. එතකොට ප්‍රාදේශීය ලේකම්වරිය මේ ගැන මොනවද දන්නේ? එකමදෙයි දන්නේ. පුළුවන් හැම වෙලේකම වැඩේ කඩාකප්පල් කරන්න වැදගත් වුණා. ඒ බව පමණයි ඔබ දන්නේ. අපි ඇයට කියනවා. අපේ වැඩබිමේ සම්බන්ධීකරණ කටයුතු කරගන්න රුවන් දිසාපාලට දිගින් දිගටම බාධා කරන්නේ මාලිමාවට නොමග ගිය නිලධාරි කළු වළල්ලක්. ඒ අතර විවිධ සුළු පරිමාණ ජාවාරම් වැරදි වැඩවලට සම්බන්ධ වුණුත් ඉන්නවා. අද අපේ කතා නායිකාව ප්‍රාදේශීය ලේකම්වරිය කොඩිතුවක්කු නොනත් උන්ගේ පැත්තේ. ඒත් අපි නොනවති වැඩ කෙරුවා. රුවන් දිසාපාල වැඩේ ඇරියේ නැහැ. රජයේ මුදල්, මහජන බදු මුදල් එක රුපියලක් භාවිත නොකර, රජයේ වාහනයක්, දේපොලක් භාවිත නොකර අපි එක දිගටම අපේ දැරීමෙන්, අපේ වියදමෙන් අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගොඩනගමින් ඉන්න පානදුර වැඩබිම තුල අපි දැන් මේ උපුටා දක්වන කොට්ටාස රැස්වීමේදී පටලවන එකටක අමුණන ප්‍රශ්න සහ ඒවාට විසඳුම් විද්‍යාත්මකව සාකච්ඡා කරලා තියෙනවා. ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. චාපයින් ඕපන් ඩයලොග් පානදුර, චාපැට් ස්කූල්ස් පානදුර, චාපැට් ටෙම්පල්ස් පානදුර, බලන්න බණ්ඩාරගම අපි එක දිගටම මේ සියල්ල සාකච්ඡා කරලා තියෙනවා. මේ කොට්ටාස රැස්වීමට ආපු එකෙක් මෙව ගැන දන්නවද? දන්නේ නැහැ. රජයේ මුදල් කාබාසීනියක් කර කර ශාලාවල ඉඳගෙන කෙක ගගා ඉඳලා යනවා. මේ ප්‍රදේශය තුල අපි කරන්න හදන වැඩ ගැන මු මොනවද කරන්න කියලා අඩුතරම හොයලා බලන්න, අධ්‍යයනය කරන්න. සියලු සාක්ෂි අන්තර්ජාලයේ තියෙනවා. අපි විතරයි මේ රටේ කරන කියන සියලු දේවල් රූගත කරලා සාක්ෂි හැටියට අන්තර්ජාලයට දාලා තියෙන්නේ. ඇයි? ඉතිහාසය තුල අපි සාක්ෂිකරුවන්. අපි අපේ වගකීම් යුතුකම් ඉටු කරන්නේ දැනගෙන. ඒ නිසා මේ සියල්ල පිළිබඳ දෙවන්ත සංවාදයක් අප ඉදිරි තවමත් ඉතිරිව තිබෙනවා. අපේ මේ මහා පානදුර වැඩබිම තුල දරුවන් පාසල් මග හැර සිටීම, පාසල් එන දරුවන් නොමග යෑම,
ඉගෙනීම් කටයුතු අතපසු කිරීම, ගුරු සිසු සබඳතා පළුදුවීම, ටියුෂන් මාෆියාවේ අහිතකර බලපෑම, මත්ද්‍රව්‍ය ජාවාරම්, සමාජ මාධ්‍ය උගුල, ලිංගික අපයෝජන, ළමා හිංසනය, පවුල් කඩාවැටි, මේ සියල්ල මාතෘකා බවට පත් වෙනවා. ඒ අතර ආදරණීය පවුලක් ගොඩනගා ගැනීම සහ ඒ සඳහා කලාව සාහිත්‍ය නිර්මාණ කරන යොදා ගන්න විදිහ අපි ප්‍රායෝගිකව අතදා බලමින් සාකච්ඡා කරමින් ඉන්නේ. මිනිස්සු රොද්ද බැඳගෙන අපිත් එක්ක වැඩ. ඉහලින් කිසිම සහයක් නැතුව රුවන් දිසාපාල වගේ පුංචි නිලධාරියෙකුගේ හයියෙන් එකතු කරගත්ත මිනිස්සු දහසක් කම්කටොළු මැද්ද අපි නොනවත්වා වැඩ කෙරුවා. ඒත් එක්කම අපි සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත ගොඩනගන හැටි, ඒ සඳහා සාධනීය කාන්තා දායකත්වයක් ලබා ගන්න විදිය දිගු කාලීන වැඩපිළිවෙලක් හැටියට සැලසුම් කෙරුවා. ගිය අවුරුද්දේ 2023 ඒ වන විටත් වැඩසටහන් සෑහෙන ප්‍රමාණයක් සඳහා අප සමග සම්බන්ධ වුණු පානදුර නගර සභාවේ පාලන යටතේ පවතින රජයේ පුස්තකාල කේන්ද්‍රීයව තමයි අපි මෙහෙම සැලසුම් කෙරුවේ. 2023 මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය තමයි අපේ යෝජිත සමාරම්භක දිනේ බවට තෝරගෙන තිබුණේ. මේ තියෙන්නේ ඒ ෆ්‍රේම්වර්ක් එක. මේ සියල්ල අපි සැලසුම් කෙරුවා. ගමට දිරිය කතක් පානදුර ප්‍රාදේශීයකම් කාර්යාලය සමග මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනයේ වෙනුවෙන් අපි සියලු සැලසුම් හැදුවා. කාන්තාවට අසාධාරණයක් සිද්ධ වෙනවා නම් එය පොදු සමාජ අසාධාරණයක්ද. අපි ආදරණීය සංවාද වැඩබිමකින් පටන් අරගෙන සියල්ල සූදානම් කරමින් ප්‍රදේශය බලගන්වන ආකාරය, අම්මා කේන්ද්‍රීය පවුල මහා සමාජයේ මහා පවුල බවට පත් කරන විදිය, අපි එකින් එක සාකච්ඡා කරන්න සියලු වැඩකටයුතු සූදානම් කරලා තිබුණේ, අවශ්‍ය රෝඩ් මැප් එක හදලා තිබුණේ. යම් විමර්ශනයකදී මේ සියල්ල ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. ආර්ථික සංවර්ධනයේ, ව්‍යවසායකත්වයේ, ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අවශ්‍ය සියලු කරුණුකාරණ සූදානම් කරලා අපි පානදුරේ වැඩ පටන් ගන්න බලාගෙන හිටි. පටන් ගත්තද? අපට වැඩේ කරන්න ලැබුණේ නැහැ. ඇයි? පානදුර නගර සභාවේ ලේකම්වරිය මානෙල් සියඹලාගොඩ උපක්‍රමශීලීව ඇයගේ පුද්ගලික වාසිය සඳහා ඇය සමග රොද බැඳගෙන ඉන්න විවිධ නිලධාරීන්ගේ දැල්වලට අහුවෙලා වැඩේ කඩාකප්පල් කෙරුවා. යලි මාලිමා කළු වලල්ලත් සක්‍රිය වුණා. වැඩේ කරගන්න බැර වුණා. වැඩක් නොකරන, වැඩක් කරන්න ඉඩ නොදෙන, තමන්ගේ පැවැත්ම ගැන පමණක් කල්පනා කරන ජනතා විරෝධී රාජ්‍ය සේවකයන් ඍජුවම කාටද මේ සහාය ලබා දෙන්නේ? IMF ආර්ථික ඝාතක මහමොලකරුවන්ට. ඉඳා අපිව අමුවෙන් කාලා අපේ රාජ්‍ය මරාගෙන කාපල්ලා මේ ප්‍රාදේශීය ලේකම්බරිය, නගර සභා ලේකම්බරිය සහ ඔවුන්ගේ සහචරයන් ලබා දෙන සංඥාවයයි අපි ඉන්නේ අනතුරක මුවවිටක. මේ මහා ඛේදවාචකයේ දරුණුම කලාපය රාජ්‍ය සේවයේ ඉහළ මට්ටමේ වෘත්තිකින් කල්පනා කරන විදිය හිතා ගන්නත් අමාරුයි. අපි අද මේ උපුටා දක්වන පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ටාස රැස්වීමට සහභාගී වන රජයේ වෛද්‍ය නිලධාරියා බලධාරියා තමන්ගේ අදහස් දැක්වීමේදී මෙහෙම කියනවා. උපුටා දැක්වීම. ඊළඟ ප්‍රශ්නේ තමයි ළමයි ප්‍රෙග්නන්ට් වෙන එක. සාමාන්‍යයෙන් මාස දෙකකට එකක්, සමහර මාසවලදී මාසෙට එකක් වගේ, අවුරුද්දකට කොහොමත් 7ක් 8ක් 9ක් වගේ. අපි හිතන්නේ ලංකාවේ නීතිය අනුව සෙක්ස් කරන්න බෑනේ අවුරුදු 16 වෙනකන්, කසාද බඳින්න බෑ 18 වෙනකන්. එතනත් ගැටලුවක් තියෙනවා. ඒ අවුරුදු දෙකේ එතන සමපාත වෙලා නැහැ. අවුරුදු 16ක 18ක ළමෙක් ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. සෙක්ස් කරන්නත් බෑ. අපි හිතමුකෝ සෙක්ස් කෙරුවා කියලා. ඒත් ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. ප්‍රෙග්නන්ට් වෙන්නේ ඇයි? මේ ළමයින්ට කිසිම ලිංගික අධ්‍යාපනයක් නැහැ. උපන් උපත් පාලන ක්‍රම ගැන කිසිම අවබෝධයක් නැහැ. උපුටා දැක්වීම අවසන්. ඔබ හිතන්න මේ හැට පැනපු වෛද්‍යවරයෙක්, වෛද්‍ය බලධාරියෙක් මේ කියන්නේ. සෙක්ස් කෙරුවත්, එහෙම කෙරුවත් මේ කියන්නේ අහවල් ක්‍රමේ පාවිච්චි කරලා කරපල්ලා කියලා කියන්නේ. නොකිය කියන්නේ ඒ තමයි. මේ තාත්ත කෙනෙක් වෙන්නත් ඇති. මොකද්ද මේ කියන්නේ? මේ ළමයින්ට කිසිම ලිංගික අධ්‍යාපනයක් නැහැ. උපත් පාලන ක්‍රම ගැන කිසිම අවබෝධයක් නැහැ. නොදකින් මේ නිලධාරින්ද බලධාරින්ද
කාලකන්නේ. අපි ප්‍රසිද්ධි ඉතිහාසය වෙනුවෙන් මේ යෝජනා කරන්න. නික හිතන්න මේ වගේ බහුභූත රජයේ වෛද්‍ය බලධාරියෙකුගේ මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? බාල වයස්කාර දැරියක් ගැප් ගන්නවා. ගැටලුව පැහැදිලි. විසඳුම උපත් පාලන ක්‍රම පාවිච්චි කිරීම. ඒ කියන්නේ ළමයින්ට කල්තියා කියා දීම. හරිද මේ කතාව? මේ පාර හරිද? මේ ඊනියා වෛද්‍යවරයා රජයේ බලධාරියා අර ප්‍රාදේශීය ලේකම්වරිය එක්ක ප්‍රදේශ පිටින් පාලනය කරද්දී ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් කියන්නේ කුඩා කුඩා ප්‍රදේශ එකතුවක්. ප්‍රදේශ පිටින් පාලනය කරද්දී සිදු නොවිය හැකි අපරාධය කුමක්ද? සිදු නොවිය හැකි අපරාධය කුමක්ද යලි අපි අහනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැක්ම කාර්යක්ෂම සේවාවක් තුලින් විශිෂ්ට රාජ්‍ය සේවයක් කරා ඔන්න විශිෂ්ට රාජ්‍ය සේවයක් කරා යන දැක්ම මෙහෙවර රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම. සිස්ටම් චේන්ජ් එකක් ඕනද? මේ තියෙන සිස්ටම් එක කුණු වෙලා තියෙන ඔලු මහ පරය කුණු වෙලා මහ පරට්ටිය කුණු වෙලා ළමයි හදන්න එපාලු. වර්ගය බෝ කරන්න එපාලු. රාජ්‍ය අනුග්‍රහයෙන් මේ කියන්නේ. මහජන බදු මුදලින් මේ කියන්නේ. ගැප් ගන්න එක නවත්තන්න උපත් පාලන ක්‍රම පාවිච්චි කරපල්ලලු. සමාජය ගොඩනගන්න ඕනේ නැද්ද? මුන් මොනවද මේ කඩාවැටෙන සමාජය ගොඩනගන්න කරන්නේ? ළමයි බලගන්වන්න මොනවද මුන් කරන්නේ? මොකුත් නැහැ. තමන්ගේ ළමයි ටික රටපටවල එක්ක ළමයි නෑ මුන්ට ඉන්නේ ළමයි ටික ගොඩ දාලා උංග බෝනික් වගේ හදලා ගමට කෙලින කතාවක් මේ තියෙන්නේ. මේ රාජ්‍ය සේවයේ කතාව. උත්තරය ජාත්‍යන්තර මුල ආරමුදල කියනවා රාජ්‍ය සේවයේ අකුල පියව. තොපි සේරටම කෙලවෙනවා. වියපත්තේ උන් ගොඩයයි උන්ට විශ්‍රාමයට උප ලැබේ අනාගත රාජ්‍ය සේවකයන්ට සේවිකාවන්ට කෙලවෙනවා. ඒ කියන්නේ රාජ්‍යයට කෙලවෙනවා. මේ තමයි කතාව. අපේ සංවාදයේ පටන් ගන්න තැන් ගණනාවක් තියෙනවා. පානදුර වැඩබිමේ අපි දැනට නැවතිලා ඉන්නේ තල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ගේට්ටුව ළඟ. විදුහල්පතිවරයා හොරෙන් බිම් බලාගෙන එහෙට මෙහෙට යනවා. අපට ආරාධනා කරලා නියම වෙලාවටත් කලින් අපි ගිහිල්ලා ගේට්ටුව ළඟ ලකා ගහගෙන ඉන්න ප්‍රධාන අමුත්තා. ඔබ හිතන්න. පහුගිය නොවැම්බර් 12 වෙනිදා උදේ 9:30ට පටන් ගන්න තිබුණු වැඩසටහනට පැයකටත් කලින් මගේ අපි ගියා. 8:00 මාර වෙනකොට අපි ගියා. අප එහි යන විටත් රුවන් දිසාපාල සම්බන්ධීකරණ කටයුතු සඳහා එහි ගොස් සිටියා. ළමයි විශාල උද්‍යෝගයෙන් බලාගෙන හිටිය අපේ වැඩේට. වැඩේ කඩාකප්පල් කරලා වෙන වැඩක් දාලා. නිකන් හිතන්න ඊට කලින් දවසේ දුරකථන ඇමතුමක් දෙන්න බැරිද? විදුහල්පතිවරයා පිස්සෙක්ද? රූකඩයක්ද? ඔව් රූකඩයක් තමයි. කාගේ හරි නූලකට නැට වෙනවා. අපි කොළඹ ඉඳලා වියදම් කරගෙන මගේ කණ්ඩායමත් එක්ක ගිහිල්ලා ගේට්ටු ළඟට ගියාට පස්සෙත් පණිවිඩයක් දෙන එකක් ආවෙ නැහැ ඉස්කෝලේ. වැදගත්ම දේ මේ විද්‍යාලයේ ආදරණීය දරු වටකරන අපි වැඩසටහන් දෙකක් කරලා තියෙනවා. ඔබ ගහන්න චාපට් ස්කූල්ස් තල්පිටිය ජූනියර් ස්කූල් එක කොලෙජ් බලන්න. චාපට් ස්කූල්ස් මහා සංවාද වැඩබිමේ එක කේද වාචකයක්. අපි දැන් පානදුර වැඩබිමේ නැවතිලා තියෙන තල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ගේට්ටුව ළඟ. එදා කඩාගප්පල්ලුණු නොවැම්බර් 12 වෙනිදා සංවාද ප්‍රවේශෙන් අපි සූදානම් වුණේ නොවැම්බර් 22 වෙනිදා සංගීතමය සංවාදයකට පාසල රැගෙන යන්න. අපි පණිවිඩ දෙකම දාලා පෝස්ට් එකකුත් ෂෙයා කෙරුවා. රුවන් දිසාපාල තමයි කෙරුවේ. ප්‍රාදේශීය ලේකම්වරිය වර්ගය බෝ කරන්න එපා කියද්දි නගර සභා ලේකම්වරිය තොපි වැඩ කරන්න එපා කියද්දි වෛද්‍ය බලධාරියා අඩු වයසින් ගැප් ගන්න නිසා උපත් පාලන ක්‍රම ගැන ඉගෙන ගනිව් උගන්න පියව් උන්ට කියද්දි අපි උත්සාහ කරන්නේ ආදරණීය පවුල් බලගන්න ළමයි දෙවන්ත පෞරුෂ බවට පත් කරන්න. වෙන කෙටි උත්තරයක් බොලාලගාව තියෙනවද? ඔබ හිතන්න මේ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කතාව නෙවෙයි. මේ සමස්ත ශ්‍රී ලාංකික කතාව. අද සංවාදය අවසන් කරන්න කෙටි සටහනක් තියන්න ඕන. රුවන් දිසාපාල අපේ මිත්‍රයා මේ කතාවේ ඇත්ත ප්‍රධාන කතානායකයා. සමහර විට මේ වැඩසටහනත් එක්ක කොටු කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඔබ තමයි අපේ කොට්ටාස රැස්වීමේ හඬපට තොරතුරු දුන්නේ අරුට. අරුට කියන්නේ මට නෑ.
රුවන් දිසාපාල වගේම තවත් ආදරණීය නිහඬ මිනිස්සු තැන්තැන්වල මේ කොට්ටාස රැස්වීමවල අපිත් එක්ක වැඩ කරනවා. නිහඬව අවුරුදු දෙකකට එහා මෙහා කාලයක් පාන දුර වැඩබිමක අපි හිටගෙන මේ කතා කරන්නේ. ඒ අතරතුර තවත් වැදගත් කතාවක් ඔබ හිතන්න කියන්න ලැජ්ජයි. ගිය සතිය පුරාම සතියටත් එහා කාලෙක සිට මේ රුවන් දිසාපාල අපේ ආදරණීය අහිංසක මිත්‍රයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරීනියට වඳින්න ටික විතරයි වගේ මට පේනවා. අඬා අඬා එහාට මෙහාට දුවන මොකටද? තමන්ගේ ආදරණීය පවුලත් එක්ක නුවරඑළි වගේ පැත්තකට යන්න දුම්රිය ගමන් බාර ප්‍රවේශ පත්‍රයක් වොරන්ට් එකක් ගන්න. ඊළඟට හෙට 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 ආදි වශයෙන් මේ වැඩේ කල් යනවා. රුවන් දිසාපාල රස්තිය අදු ගන්නවා. දොරවල් ගාව හිටගෙන ඉන්නවා. මට හැන්දෑවේ දුක කියනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ කතාව ඔබ හිතන්න. හැබැයි අපි මේ රටේ දේශපාලන බල අධිකාරියට ඒ වගේම බලධාරීන්ට නිලධාරීන්ට කියනවා තොපි මේ රටත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපි ඉඩ දෙන්නේ නැහැ තොපිට. අපි ඉතිහාසය වෙනුවෙන් මේ රට මහා ජන පෞරක් බවට පත් කරනවා. හරිනේ? ලෑස්ති වෙල්ලා. නිදහස් දැනුමේ ප්‍රතිපාගාරය.